ඔයා වැඩ කරලා ඉවරද? ඔයා කතා කරලා ඉවරද? ඔයා උයලා ඉවරද? අපි කොහොමද ඔන්න ඔය විදිහේ ඉතාමත් සරල අදහස් ටිකක් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? මේ වීඩියෝ එකෙන් ඔයා ඒ පිළිබඳව අදහස් හදන හැටි සෑහෙන උදාහරණ ප්‍රමාණයක් එක්ක ඉගෙන ගන්න තමයි යන්නේ. අපි මුලින්ම බලමු එක උදාහරණයක් අරගෙන කොහොමද මේ අදහස් ප්‍රකාශ කරන්න අපි වචන ගලපන්න ඕනි කියලා. මේ අදහස් ප්‍රකාශ කරන්න ඔයා මුලින්ම භාවිතා කරන්න ඕනි Are you done? Are you done? ඔන්න ඔය වචන තුන ගන්න ඕනි. Are you done? ඊට පස්සේ එකතු කරන ක්‍රියාපදයට අපි ing එකතු කරන්න ඕනි. දැන් උදාහරණයක් විදියට ඔයා keywords ඔයා උයලා ඉවරද? Are you done? ඊට පස්සේ උයනවට cook ඒ ක්‍රියාපදයට ing දාපුවම cooking. Are you done cooking? 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 පැහැදිලි නේද කොහොමද අදහස් ගැලපුවේ කියලා? මුලින්ම are you done කියන වචන තුන ඉන්න ඕනේ. ඔයා භාවිතා කරලා හදන හැම වාක්‍යයකටම මේ are you done, ඔයා you කියන වචනේ ඇතුළත් වෙන විදිහට හදන හැම වාක්‍යයකටම are you done, are you done. ඊට පස්සේ ඒ වචන තුනෙන් පස්සේ එන ක්‍රියාපදයට ing එකතු කරන්න ඕනේ. අපි උදාහරණයකට ගත්තේ cook කියන වචනේ. ඒකට ing දාපුවාම cooking බවට පත් වුණා. එතකොට ඔයාගේ උදාහරණෙ ඉන්නේ are you done cooking? 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 එනම් හරිම සරලයි උදාහරණ හදන විදිය. එතනින් පස්සේ එන හැම අදහසක්ම ওই ක්‍රමයට තමයි යන්නේ. මම අනිවාර්යෙන්ම ඔයාව ඉංග්‍රීසි කතා කරවනවා. දෙසැම්බර් 11 වෙනිදා බදාදා රාත්‍රී 7:30ට ආරම්භ වෙන මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන්න 077 86 52 170 කියන මගේ WhatsApp නම්බර් එකට ඔයාගේ නම සඳහන් කරලා මැසේජ් එකක් එවන්න. දැන් ඔයාට අහන්න ඕනේ ඔයා කතා කරලා ඉවරද? Are you done speaking? 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 ඔයා කතා කරලා ඉවරද? Are you done speaking? Are you done speaking? Are you done speaking? ඔයා කතා කරලා ඉවරද? Are you done speaking? Right. දැන් ඔයාට කියන්න ඕනේ ඔයා කාලා ඉවරද? ඔයා කාලා ඉවරද? Are you done? දැන් කනවට eat ing දාපුවාම eating. Are you done eating? 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 ඔයා කාලා ඉවරද? ඔයා රෙදි හොදලා ඉවරද? Are you done? Are you done? එකේ නොනේ මුලින්ම are you done washing clothes? 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 ඔයා තේ හදලා ඉවරද? එහෙනම් දැන් පැහැදිලි. Are you done මුලින් එන්න ඕනි. Are you done making tea? 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 ඔයා නාල ඉවරද? Are you done showering? Are you done showering? Are you done showering? Are you done showering? Are you done? යමක් කරලා ඉවරද කියන අදහස තමයි එහෙනම් මේ pattern එක හරහා අපි ඉගෙන ගන්න. Are you done හැම වාක්‍යයකටම එන්න ඕනේ. Are you done? Are you done? ඊට පස්සේ එන ක්‍රියාපදයට ing එකතු කරා. එහෙනම් ඔයාට අහන්න ඕනේ ඔයා තේ බීලා ඉවරද? Are you done drinking tea? Are you done drinking tea? Are you done drinking tea? ඔන්න drinking විතරක් අහන්නත් පුළුවන්. දැන් අපි දු මත්පැන් පානය කරන කෙනෙක්ගෙන් වහන මේ වා බීලා ඉවරද? වා බීලා ඉවරද? Are you done drinking? Are you done drinking? Are you done drinking? වා කෑ ගහලා ඉවරද? වා කෑ ගහලා ඉවරද?
Are you done shouting? 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 ඔයා වැඩ කරලා ඉවරද එහෙනම්? කොහොමද එහෙම අහන්නේ? Right බලන්න try කරන්න හදන්න. ඔයා වැඩ කරලා ඉවරද? කොහොමද මුලින් එන්නේ? Are you done මුලින් එනවා. ඊට පස්සේ වැඩ කරනවට work කියලා කියනවා. ඒකට ing දාපුවම working වෙනවා. දැන් ඔයාට කියන්න පුළුවන් are you done working? 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 ඔයා TV බලලා ඉවරද? ඔයා TV බලලා ඉවරද? Are you done watching TV? Are you done watching TV? Are you done watching TV? දැන් ඔයාට අහන්න ඕනේ ඔයා gedara weda karala iwarada? මෙතනදී are you done? Are you done? කියන වචන තුන ගන්න ඕනේ. Are you done? Are you done? ඊට පස්සේ කරනවට do ing දාපම doing homework. Are you done doing homework? 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 මේක මේ pattern එක පටල ගන්න යන්න එපා. Have you done එකත් එක්ක. ඒක වෙන එකක්. Have you done? ඒකින් කියන්නේ කරලා ඉවරද අදහස නෙමෙයි කරලා තියෙනවද? යමක් කරලා තියෙනවද? Have you done? ඒකයි මේකයි පටල ගන්න එපා. දැන් මෙතන are you done? Are you done? දැන් උතරදී spoken වලදී ඔය done කියන තනි වචනේ විතරකුත් අහනවා. Done ඉවරද? Done ඉවරද? ඕකේ දැන් කෑම කාලා ඉවරලා කෙනෙක් නැගිටින්න හදනවා. ඒකෝඩ අපි අහන done. ඒ done කියන තනි වචනේ තෝට ඇහිලා ඇති බොහෝ වෙලාවට කට්ටිය කතා කරනවා. දැන් මෙතනදී are you done? අරගම තමයි මේක නියම ව්‍යාකරණ අනුකූලව වචන පෙළගස්සලා තියෙන්නේ. Are you done? Are you done doing your homework? Are you done doing your homework? ඔයා මාව රවට්ටලා ඉවරද? Are you done cheating me? 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 ඔයා වීඩියෝ එක හදලා ඉවරද? Are you done making the video? 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 Now, are you done filming the video? 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 එහෙම කහන්නත් පුළුවන්. Filming කිය film කියන වචනේ අරගෙන ඒකට ing දාලා කරන්නත් පුළුවන්. හරි? හරි? Are you done filming the video? Video එක film කරලා ඉවරද? ඒක රූගත කරලා ඉවරද? Right? Okay? Then what අහන්න ඕනේ? ඔයා එයාලට බැනලා ඉවරද? Are you done බනිනවට blame ing දාමෝ blaming බැනුම් ඇහුවේ එයාලා. Are you done blaming them? 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 ඔයා මට අපහාස කරලා ඉවරද? Are you done අපහාස කරනවාට insult ing ආවම insulting අපහාසය ලැබුවේ මම. Are you done insulting me? 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 ඔයා මට අපහාස කරලා ඉවරද? Are you done insulting me? Okay? පැහැදිලිද? Are you done insulting me? Are you done insulting me? එහෙනම් මේ are you done කියන pattern එක අපි නිතර සිංහලෙන් කතා කරනවා. ඕකේ යමක් කරලා ඉවරද? ඔයා මෙහෙම කරලා ඉවරද? ඔයා රෙදි හොදලා ඉවරද? Are you done washing clothes? ඔයා උයලා ඉවරද? Are you done cooking rice? ඔයා තේබිල ඉවරද? Are you done drinking tea? ඒ සිංහලෙන් අදහස් ප්‍රකාශ කරන එක දැන් ඔයා ඔන ලස්සනට ඉංග්‍රීසි වලින් කතා කරන්න ඉගෙන ගත්තා. ඉතින් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි මේවා නැවත නැවත හොඳට ශබ්ද කරලා පුහුණු වීම කරන්න. හිතින් ප්‍රැක්ටිස් කරන්න එපා. ඕකේ හොඳින් පුහුණු වීම කරන්න. එතකොට ඔයාට මේක මේවා කතා කරද්දී වරදින්නේ නැහැ. හොඳට මතක තියෙනවා. හොඳට කතා කරන්න පුහුණුවක් ලැබෙනවා. රයිට්? ඒත් එකම තව කෙනෙක් එක්ක මේ අදහස් කතා කරන්න මේ දේවල් අහන්න යාගින්
ඉංගලිස් කතා කරන කෙනෙක් හම්බුනාම බාවිලා පැත්තකටලා ඉන්න එපා. යත් එක මේ දේවල් කතා කරන්න ට්‍රයි කරන්න. රයිට්. ඒක තමයි මේ භාෂාවක් කතා කරන්න උනේ. මේක මේ එක රෑකින් එළිවෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් අද මේ වීඩියෝ එක බැලුවා නිදාගත්තා හෙට උදේ වෙද්දී ඉංග්‍රීසි පුළුවන්. නැත්නම් අද ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණා පැය දෙකක් තුනක් ප්‍රැක්ටිස් කරා හෙට උදේ වෙද්දී ඉංග්‍රීසි පුළුවන්. එහෙම නැහැ. ඒ පුහුණුවත් එක්ක තමයි ඔයා මේ දේවල් කතා කරන්නේ. මම මගේ ක්ලාසස් වල අනිවාර්යෙන්ම ඔයාව ඉංග්‍රීසි කතා කරවනවාමයි. මගේ ක්ලාස් වල අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ලස්සනට ඉංග්‍රීසි කතා කරවනවා. ඉතින් ඔයාටත් ඒ පුහුණුව ගන්න පුළුවන්. Right. Okay. Then that's enough for the day. Let's meet with another useful and very practical video like this. So, goodbye and take care. මම අනිවාර්යෙන්ම ඔයාව ඉංග්‍රීසි කතා කරවනවා. දෙසැම්බර් 11 වෙනිදා බදාදා රාත්‍රී 7:30ට ආරම්භ වෙන මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන්න 077 86 52 170 කියන මගේ WhatsApp නම්බර් එකට ඔයාගේ නම සඳහන් කරලා මැසේජ් එකක් එවන්න.